ಅದು ಕೂಡ ಲಸನ. హలో బాబా తిల్ని మట సల్లి టిక కోన సల్లి ఓ మట హదిసి మట లక్ష్యక్ కోన అయ్య బాబా మంగా కోహెన్ దించర సల్లి ఏమ మన్ దన్నే తిల్ని మట లక్ష్యక్ కోన ఏమ దున్ నేతి ఉనొత్ ఎదా వీడియో కరుపు ఎక మం ఎఫ్బి దా దున్ నేత్తం బలాగము హలో హలో మే తిరిగినిద ఓ కౌద మే ఆ అసూన్ మట ఒయాగే వీడియో ఎక కేవ్వా ఒయాద మాత్ ఎకిన్ నిన్న ఓని ఏమ నెత్తం పెటియో మమ్ మేగే ఎఫ్బి దానా ආකාරයේ සිදුවීම් අද සමාජයේ බහුලව සිදු වෙනවා. ඔබත් එවැනි සිදුවීමකට ලක් වුණොත් එහෙම ඔබ මුලින්ම කරන්න ඕනි ඔබගේ ප්‍රශ්නය තේරුම් ගත හැකි ආකාරයේ ඔබගේ සමීපතමයෙකුට ඒ සම්බන්ධයෙන් හෙළිකරන එක. ඉන්පසුව නීතිමය රැකවරණය ලබා ගැනීම සඳහා ඔබට ඔබගේ ආසන්නතම පොලිස් ස්ථානයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉල්ලා කිරීමේ හැකියාව තිබෙනවා. එහෙමත් නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට ගිහිල්ලා ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙමත් නැත්නම් ළමහා කාන්තා කාර්යාංශයට ගිහිලා ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරයින් පස්සේ විමර්ශන නිලධාරීන් විසින් ඒ විමර්ශනය ආරම්භ කරලා ඒ සැකකරුව අතරංගොට අරගෙන ඒ ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමක් සිදු කරනවා. ඉතින් මේ ආකාරයේ වැරදි සම්බන්ධයෙන් අපගේ නීති පද්ධතිය තුළ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ඒ වගේම 1983 අසභ්‍ය ප්‍රකාශන පන්ත තුල ඒ වගේම 2007 පරිගණක අපරාධ පන්ත තුල දක්වා තිබෙනවා ඒ වර්ධ සම්බන්ධයෙන් මෙම වර්ධවල් අවුරුදු 18ට අඩු තැනැත්තෙක් සම්බන්ධයෙන් සිදු වූ අවස්ථාවක ඉතාමත් දැඩි දඬුවම් ලබා දීමේ ප්‍රවේශයක් ලංකාවේ නීති පද්ධතිය තුළ තිබෙනවා. ඒ වගේම තමයි දඬනය සම්බන්ධයෙන් අපි කතා කරොත් සිර දඬුවම් ලබා දීමක් දඩයකට යටත් කිරීමක් ආදිය උගත් විනිසුරු තුමෙක්ට ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම විඳිතයාට යම් ආකාරයක වන්දියක් ප්‍රදානය කිරීමේ හැකියාවත් උගත් විනිසුරු වරයකට තිබෙනවා. ඉතින් ඔබට
ඔබ මෙවැනි ආකාරයේ සිදුවීමකට භාජනය වුණා නම් කරන්න තිබෙන්නේ ඒ නීතිමය රැකවරණය ලබා ගැනීම සඳහා ඒ නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙන එකයි.